සෝවාන් තත්ත්වයට පත් වුණා නම් කෙනෙක්. එයා දකින්න අවසාන වෙනකම් මාර්ගය. සෝවාන් තත්ත්වයට පත් වුණා කියන්නේ ධම්මස පහල වුණා. ඇහ පහල වුණා නම් නොපෙනෙන කෙනාට පේන්න වුණා. මොකද්ද නොපෙනුනේ? ලෝකෝත්තර වූ නිවන් මගයි පේන්නේ නැතුව තිබුණේ. ඒකයි ඇහ නැහැ කිව්වේ. චක්කුන් උදපාදීල ඇහ පහල වුණා කියන්නේ ඒ මාර්ගයේ පේන්න වුණා. ලෝකෝත්තර මාර්ගයේ පේනවා නම් කවදාවත් ඊට පස්සේ අහන්න කියන දේකුත් නැහැ පේනවා. ඊට පස්සේ සෝවාන් සකෘදාගාමි කියලා කාගෙන්වත් අහන්න දේකුත් නැහැ. තමන් දකින්නවා එක්තරා යථාර්ථය. ලෝකේ හැටි හරියට දකින්නවා. ඒක තමයි කිව්ව අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දකින්නවා කියලා. තමන්ටම අත්දැකීමක් එනවා. යන්තරම මේ ලෝකේ ඇලීමෙන් ගැටීමෙන් නිදහස් වෙන මානසිකත්වයක් උදා වුණා නම් අත්හැරීමේ ලබන්නා වූ නිදහස්භාවයක් තමන් අත්දැකනා. අනිත්‍ය වශයෙන් දැකලා දුක් වශයෙන් අනාත්ම වශයෙන් දැකලා ඒ හේතු වෙනුයි සිද්ධ වුණේ කියලා දකින්නවා. යම්තරම තව ලෝකෙට ඇලුම් කරන හරියක් තියෙනවා නම් ඇලෙන ගැටෙන බැඳෙන හරියක් තියෙනවා නම් තව ඒක අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් හරියට දැක්කේ නැති නිසායි කියලා දකින්නවා. ඒක දැක්කාට පස්සේ උහුට කරන්න ඕනේ මොකද්ද කියලා දැක්කහම දකින්නවා. ඒ ඉතුරු හරිය ගැන අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන්ම බලන්න පුරුදු වෙන්න ඕනේ. යලි යලි සිහි කරන්න ඕනේ. ඇලෙන අවස්ථාවක් ගැටෙන අවස්ථාවක් උදා වෙනකොට තවන්ට වෙනවා. අන්නේ වෙලාව වෙනකොට වෙන්න ඉස්සෙල්ලා පුරුදු වෙන්න මෙන්න මෙහෙම වෙලාවටයි ඇලෙන්නේ. ගැටෙනවා කියන්නේ මෙන්න මෙහෙම අවස්ථාවකුයි. ඒ ඇලෙන්න ගැටෙන්න හේතු වෙන්නේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දැක්කේ නැති නිසාද නේද කියලා. ඊ අවස්ථාව විදර්ශනා කරන්න පුරුදු වෙන්න ඕනේ. තත්ත විපස්සති කියන වචනයක් අරගෙන වර්තමාන මොහොතක් ඉදලා කල්ලාන්න බලාපොරොත්තු වෙනවා. දැන් දැන් විවස් ඒ මොහොත විදර්ශනා කරනවා කියලා. තත්ත තත්ත විපස්සති කිව්වේ යම් මොහොතක ස්වභාවය ඉස්සෙල්ලා දකින්න ඕනේ. ඒ තත්ත්වයේ ස්වභාවය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දකින්න ඕනේ. එතකොටයි තත්ත තත්ත විපස්සති කියන එක හරියන්නේ, පේන්නේ. අතීතයේ වෙච්ච අත්දැකීම් තියෙන්න ඕනේ. ඒ අතීතයේ තුල බලලා ඒ ආකාරයේ දකින්න ඕනේ. ඒ අවස්ථාව ඒ தත්ත්වය මොකද්ද කියලා විපස්සනා කරන්න ඕනේ. සතිපට්ඨාන සූත්‍රයේදී ඔයනික පැහැදිලිව විග්‍රහ වෙනවා. දකින්න හැටි ඇට සැකිල්ල දැකලා ඒකේ தත්ත්වය දැන් බලනවා. මේ ඇට සැකිල්ල ඉස්සර තිබුණු සත්‍යය මොකද්ද? මේ මං වාය කාලයක් තිබුණානේ ඇට සැකිල්ල වෙලා තියෙන මේ කයට. අද ඇට සැකිල්ලක් සොහොනේ තියෙන මේ ඇට සැකිල්ල ඉස්සෙල්ලා කොහමද තිබුණේ? මේ මගේ කය වාගේ දැන් මේ පණ තියෙන මම් වාය කාලයක් තිබුණානේ යාට. ඒ தත්ත්වෙට මොකද වුනේ? අන්න ඒ தත්ත්ව ස්වභාවය බලනවා. දුක් දීලා වෙහෙත දීලා ගෙවිලා ගියා. ඒ ගිහිල්ලා හිටන් අද මොකද වෙලා තියෙන්නේ? මොකද හරයක් ඉතුරු කළේ නැහැ. හරයක් හිතන කර ගෙවිලා ගිහිලා ඇට සැකිල්ලක් වෙලා. අන්න ඒකේ ආදි තත්වේ. දැන් මේකයි අනාගත තත්වේ මොකද්ද? කවදා හරි අන්නේ ඇට සැකිල්ලේ ස්වභාවයට එනවා. මේ පණ මේකෙ හිටින්නේ නැහැ මේ විදිහට. මේකෙ ගණ්ඩ හරයක් නේ. අන්න අනාගත තත්වේ බලනවා. තත්ත තත්වේ විපස්සති කරන්නේ ඔහොමයි. නමුත් ඒ වත් නේද වැරදිද අරිනු වර්තමානින් එහාට යන්න එපා කියලා එකක් හදායන් තියෙනවා. අතීතයේ ගෙවිලා ගියා, අනාගතේ ආවේ නැහැ. වර්තමානයේ විදර්ශනා කරන්න කියලා. අතීතයේ ගෙවි ගිය අතීතයේ විදර්ශනා කරන්න බෑ තමයි. ඒ හිත ගෙවිච්ච නිසා. ඒ විදර්ශනා කරන්න අවශ්‍ය කරන සිහි කරන්න බෑනේ ගෙවිච්ච එකකින්. අනාගතේ ආපු නැති එකකින් සිහි කරන්නත් බෑ. එහෙනම් ඒ කියන්නේ මෙහෙම කරගෙන යන පස්සේ නිවන් දකින්නේ නැත. එක අදහසක්. එහෙම කියලා නිවන් දකින්නත් බෑ. එහෙනම් මොකද්ද මේ පෙන්වන්නේ? ආපු නැති සතියකින් නිවන් දකින්න බෑ.
ගෙවිලා ගිය අවස්ථාවේ සතිය ගෙවිලා ඉවරයි. මේ මොහොතේ හිතේ ස්වභාවයක් නැහැ දැන් කල්පනා කරන්න. ඒක ගෙවිලා ඉවරයි. එහෙනම් දැන් මේ මොහොතේ තමන්ගේ තිබෙනා වූ චිත්ත ස්වභාවය තුළ ගොඩ නැගෙන සිහිනුවණින් ඕනේ. ඒ ටික විදර්ශනා කරලා බලන්න. ඒ වර්තමානයෙන් ඒ ටික කරගන්න ඕනේ. එහෙම නැතුව වෙන ක්‍රමයක් නැහැ. ඒකයි මේ පෙන්වුවේ. ඊ අවස්ථාව අපි ওই විදිහට දකින්න ඕනේ. ඒක එහෙම නෙවෙයි නම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නැහැ. ඇට සැකිල්ලක් දැකලා මගේ මේ ශාරීරියත් මතු කාලෙක ඒ තත්ත්වෙට පත් වෙනවා කියලා හිතන්න කියලා. ඒක අනාගතයේදී වෙන්න දෙයක් නෙවෙයි. බුද්ධ වචනේ එකිනෙක පරස්පර නැහැ. තෝරාගත්ත වලදී පරස්පර කරගත්තොත් මිස. ඉතින් ඒකයි ඒකේ ස්වභාවය. ඒ නිසා යමක් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියනකොට ඔය ටික තෝරා ගන්න ඕනේ. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි කියලා අද කියා දෙනවා. හැබැයි පෙළ දහමේ වරදක් නැහැ. පෙළ දහම හරියට තියෙනවා. ඒකේ තියෙන සිංහල තේරුම දිලා තියෙන ඒක පෙළ දහම නෙමෙයි. ඒක පස්සේ කාලෙක මේ සිංහල භාෂාව හුරු වෙච්ච කෙනෙක් හුරු වෙච්ච පිරිසක් කතා කරලා සාකච්ඡා කරලා ආපු අදහස ලියා තියෙනවා. මේකේ අදහස මේකයි කියලා. අන්න ඒ වෙලාවේදී යම් කිසි විදිහක ධර්මාබෝධය නැති කෙනෙක් හිටියොත් එහෙම ඔක තෝරා ගන්න බෑ. ඒ වෙලාවේදී ඒගොල්ලෝ දකින්නවා එක දෙයක්. ඒ මොකද්ද? පෘථජන කියන මට්ටමේ මානසිකත්වයකින් කවදාවත් දුක දකින්න බෑ. ආර්යව දකින්න දුක. ආර්යව දකින්නේ පුබ්බේ අනුනුස්සතේසු ධම්මේසු පෙර නොඇසු විරූ ධමක්. ඒ දකින්න දුක එහෙම එකක් ආර්යව දකින්නේ. අනාහරයන්ට ඒක ගෝචර නැහැ. එන අනාහරයන්ට ගෝචර වෙන්නේ මොකද්ද? වටිනා දෙයක් තිබුණා. ඒක ගෙවිලා ගියාම දුකයිනේ. ඒක තමයි දකින්නේ. ඉස්තිර නැති හින්දානේ දුක කියලා දකිනවා. ඒ මොකද ලෝකයා මේ ලෝකේ හරියක් තියනවා කියලා හිතා ඉන්නවා. ඒක ගෙවිලා ගියාම දුකයිනේ කියලා හිතනවා. මේක තමයි පෘථජනයා දකින්න දුක. ඉතිර නැහනම් දුකයි කියන එක. බුදුරණන් වහන්සේ දේශනා කරන දුක දුකක්ම ලෝකේ හට ගන්නවා. දුකක්ම නිරෝධ වෙනවා. මෙන්න මේක දකින්න තැන්ට එන්න ඕනේ. ලෝකේ දුකක්ම හට ගන්නවා දුකක්ම නිරෝධ වෙනවා කිව්වා මිසක් සැපක් හට ගන්නවා කියලා පෙන්නුවේ නෑ දහම අනුව. විග්‍රහ කරලා බලනකොට ඒක තේරෙන්නේ. දුකක් හටගත්තා නම් දුකම නා වෙනසුනේ. වෙනසීම නිසා දුක ඉන්නේ කොහොමද? ස්ථිර නැති නිසා දුක ඉන්නේ කොහොමද? දුකක් තියෙනවා. ඒ දුක ස්ථිර නැහැ. එහෙනම් බුදුරණන් වහන්සේ දේශනා කළේ ලෝකේ හටගන්නවා නම් මොකද්ද හටගත්තේ? දුකක්. ගෙවුනේ මොකද්ද? දුකක්මයි. දුකක් හටගෙන දුකම ගෙවිලා ගියා. මෙන්න මේක දහම්මැසකින් දකින්නක පුද්ගලයාට මොකද්ද මේ දුක දුකින් නිදහස් වීම කියලා පේන්නේ නැහැ. ඒතකොට දකින්නේ ගෙවෙන දුක නෙමෙයි ගෙවෙන්න ඉස්සෙල්ලා දුක. ගෙවිලා ගියා මොකද්ද වෙන්නේ? දුකක්මයි මේ පහළ වුනේ. ඉතිර නැති එක එකක් ස්වභාවයක් තියෙනවා. ඉතිර නැති ඉඳහු සාහනියක් ලබනවා. මොකද්ද? බැරි වෙලා හරි මේක ඉතිර වුණා නම් එහෙම මොකද වෙන්නේ? පහළ වෙච්ච දුකක් ස්ථිර වුණා නම් අනාතෙන් අනාතයි. එහෙනම් ඒක ගෙවෙන එකක් නිසාම සැනසෙන්න පුළුවන්. කවද්ද ගෙවිලා ඉවර වෙන්නේ? මේ ගැන කතාවකට කියනවා රහතන් වහන්සේගේ ස්වභාවය. සාමාන්‍ය මිනිසෙකුගේ උපමාවකින් කියනවා බෙල්ලේ ඔතපු මැරිච්ච ගැරඬි කුණක් අහකට දාන්නේ කවද්ද? අහක් කරන්නේ කොහොමද බලාපොරොත්තු වෙන්නේ? මෙන්න මේ වගේ රහතන් වහන්සේගේ ස්වභාවයේ මේ කුණුකයි ඉවරෙන්නේ කවද්ද කියන එක. එක්තරා මට්ටමක උපමාවක් මිසක් සම්පූර්ණ එකක් නෙමෙයි ඒක. ගැරඬි කුණක් බෙල්ලේ දුවනත් එහෙම ඒ කියන එකකින් අප්‍රියාවෙන් ඉන්නේ පෘථජන පුද්ගලයෙක්. නමුත් එක දෙයක් තියෙනවා. ඒක ප්‍රිය කරන්නේ නැහැ. හොඳයි කියන්නේ. ඉතින් ඔක පෘථජනයේගේ උපමාවට ඕක දාලා තමාරි තේරුම් කරලා දෙන්න. ලෝකේ ගැන ලෝකේ පිළිකුල් කරනවා නෙමෙයි. ලෝකේ සුභයක් නැහැ. අසුභයි.
අසුභයි කියන එකයි චීඒයි කියන එකයි දෙකක්. ලෝකේ සුභයි කියලා ගන්න දෙයක් නැහැ. එනනම් මේ කයි සුභයි කියලා ගන්න දෙයක් නැහැ. කය අසුභයි. අසුභ බව හරියට දැක්කම පස්සේ උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. මේක අවසානේ ඉන්නේ කවද්ද? එදාටයි අසුභ ඉවර වෙන්නේ. එහෙනම් උන්වහන්සේ ස්ථිර නැති එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ස්ථිර නැති හින්දාම දන්නවා මේකයි ස්ථිර නැහැ. ඒක හින්දා මේ අසුභේ ඉවර වෙනවා එදාට. අනාගතයේ දැකලා සැනසෙනවා උන්වහන්සේ. තව ටික දවසෙනේ ගවන්න තියෙන්නේ. අනික් අය මොකද කරන්නේ? එයයි දුක් වෙනවා. අනේකයි ස්ථිර නැහැ. එනනේ මට මරණ දුක ඉන්නේ ඒකෙන්නේ. මට මැරෙයි කියලා බය වෙන්නේ ඒකෙන්නේ. අන්නේ වය දුක නැති කරන්නේ ওই ක්‍රමයට මිසක්. ඉතිර නැති හින්දා දුකයි කියලා හිතා හිටපු කිසි කෙනෙකුට ඕක කරන්න හම්බ වෙන්නේ නැහැ. එන යථාර්ථයේ දැක්ක කෙනා දන්නවා අසුභයි. ලෝකේ සුභ නැහැ. අසුභේ දකින්නවා. අන්න අසුභේ දකින්නේ මොකෙන්ද? අනිච්ච බව දකින්නවා. දුක්ඛ අනාත්ම බව දකින්නවා. ඒතර බයිනවා නිගමනයක්. අසුභයේ සුභයි කියලා හිතා ඉන්නේ විපරීත දෘෂ්ටියක් තිබුණේ. අනිච්ච නිච්චයි කියලා හිතාගෙන, දුක සැපයි කියලා හිතාගෙන, අනත්ත අත්තයි කියලා හිතාගෙන, අසුභ සුභයි කියලා හිතාගෙන ඉන්න විපරීත දෘෂ්ටියෙන් මේ ලෝක සත්‍යය ගත කරන්නේ. ඒක විපරීතය. එන යථාර්ථය මොකද්ද? රාතන් වහන්සේ අවබෝධ කරපු අනිච්ච අනිච්චයි කියලා, දුක්ඛ දුක්ඛයි කියලා, අනත්ත අනත්තයි කියලා, අසුභ අසුභයි කියලා. නසුභයි කියලා හිතා ඉන්නේ අසුභයක්. නිත්‍යයි කියලා හිතා ඉන්නේ අනිත්‍යයක්. සුඛයි කියලා හිතා ඉන්නේ දුක්ඛයක්. අත්තයි කියලා හිතා ඉන්නේ අනත්තයක්. සුභයි කියලා හිතා ඉන්නේ අසුභයක්. ඔන්න ඕක හරියට සාමුලින් දැක්ක දාට අරිහත් වෙයි. දැක මිදුණා. දැකලා අවබෝධ කරගත්තා. එදාට අත්තරින් වැලී මිදී ගියා. ලෝකේ තියෙන චන්දරාගය. අන්න එදාට තමයි අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ සහවලි වැටහිලා පූර්ණ වෙන්නේ. ඔක තෝරා ගන්න ඕන ඔය ක්‍රමයට. එහෙනම් එතකන් සෝවාන් වෙච්ච කෙනා සකෘදාගාමි වෙන්න, සකෘදාගාමි වෙච්ච කෙනා අනාගාමි වෙන්න, අනාගාමි වෙච්ච කෙනා අරිහත්ත්වයටපත් වෙන්න. මොකද්ද කරන්න ඕනේ? අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ කියන්නේ මොකද්ද කියලා මනා නුවණින් නිතර දැනගන්න ඕන, සිහි කරලා. ඒ තත්ත්වයන්, ඒ තත්ත්වයන්ගේ ස්වභාවය විපස්සනා කරන්න ඕනේ. අනිත්‍ය වෙන හැටි, දුක්ඛ වෙන හැටි, අනාත්ම වෙන හැටි, අසුභ වෙන හැටි බලන්න පුරුදු වෙන්න ඕනේ. අන්න පුරුදු වෙනකොට ඕක දකින්නවා. පස්සේ වැරියා කිව්වොත් එහෙම ඒක හරියන එකක් නෙවෙයි. අන්න ඒක තමයි කිව්වේ. අත් පස්සේ තව ආවේ නැහැ. ආපු නැති ගැන හිතාගෙන විශ්වාස තියන්න එපා. ඒ කාලෙදී කරගත්ත හරියම අදේ. දැන් ඔයිට වඩා බෑ මේ. දැන් ඉතින් මේ අත් බෑවි. ඒ තව අදහසක්. අතීතයේ කල් දීලා ඉන්නා මගේ ඇරියා. ඔන්න ඔය දෙක කරන්න එපා කියන එකයි පෙන්වුවේ. ගෙවි ගිය අතීතයේ තුල හිත බලාපොරොත්තු වෙන සතිය වඩන්න බෑ. සතිය ගෙවිලා ගිහිල්ලා ඉඳා ඒක නෙමෙයි කරන්න ඕනේ. ආපු නැති අනාගතය ගැන බලාපොරොත්තු තියන්න බෑ. ඒ සතිය තව ආවේ නැහැ. එහෙනම් සතිය ක්‍රියාත්මක වෙන්නේ මේ වර්තමාන මොහොතක. අන්නේ සම්මතය තුළ ක්‍රියාත්මක කියලා මොහොත මුල් කරගෙනම නිතර හිතන්න පුරුදු වෙන්න ඕනේ. දැන් ඉතින් මේ ඊට වඩා කරගන්න බෑ කිව්වොත් අතීතයේ කරපු හරියෙන් සැනසෙන්න වල්නවා. ඔය පස්සේ බැරිය දැන් බෑ. අනාගතේ හිත තියලා සැනසෙන්න වල්නවා. මේ ලෝක සත්‍යය වැදගත් දෙයක් දුන්නාම ඔකට දෙන පිළිතුරු ක්‍රම දෙක ඔයපේ. නමුත් ඔය ක්‍රම දෙකම බුද්ධහමිට ගැලපෙන්නේ නැහැ. එනිසායි කිව්වේ ඒ දෙකේ ස්වභාවය අත්හැරලා හිටන් වර්තමානයේ ක්‍රියාත්මක කියලා බලන්න කිව්වේ ඕකයි. එහෙනම් වර්තමානයේදී බලන්නේ අතීතය අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් ගෙවිලා ගිය හැටි. දැන් ගෙවෙන හැටි. මතු ලෝකයේදී යමක් හටගත්තා නම් දැන් මේ යමක් ගෙවෙනවද? ඒ ආකාරයෙන් තමයි මතුත් ගෙවිලා යන්නේ කියලා දැනගන්න හැටි. ඔකර බුද්ධහමි ලස්සන විග්‍රහයක් පෙන්ලා තියෙනවා. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර වේ කියලා ගත්තනම් අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධ වේ කියලා. ඔන්න ඔය ටික කවදා හරි තෝරා ගන්න පුළුවන් වුණා නම් එයා දකින්න ක්‍රමයක්.
අතීතයේ යම් කෙනෙක් මේ දර්ශනය පහළ කළා නම් ওই ක්‍රමින්ම දැනගෙනයි අතීතයේ දැනගත්තා නම් දැනගන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර වේ අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධ වේ කියන ක්‍රමයමයි දැන් යම්සේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර වේ කියලා මම දැනගන්නවද අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධ වේ කියලා මෙසේ මම වටහා ගන්නවද අතීතයේ යමෙක් වටහා ගත්තා නම් ඒත් ওই ක්‍රමෙමයි දැන් අපි යම්සේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර වේ අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධ වේ කියලා දැන් වටහා ගන්නවද මතු කාලයක යම් කෙනෙක් වටහා ගන්නවා නම් ওই ක්‍රමෙමයි ඔය දකින්න හැටි ඉතින් මෙහෙම දකින්න නෝනක් ඇද්ද ඒ නෝනක් ගන්න දෙයක් නැහැ ඒ වැටෙන නෝනේ හොඳයි කියලා ගන්න එකක් නැහැ ඒකේ තැලෙන්න වටින දෙයක් නැහැ දහම් දකින්න ප්‍රඥාවෙත් වැලින් නැකින් දැන්නපත් වුනාම ඒකත් නුවණක් අතීතයේ නුවණ දෙකයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර වුණා අතීතයේ වුණා නම් දැන් වුණා වාගේ එහෙමයි වෙන්නේ අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධ වෙනවා කියලා දකින්න නිවන දෙකයි දැනුත් එහෙමමයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර වෙනවා අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධ වෙනවා එතන නුවණ දෙකයි මතු අනාගතයේ කවදා හරි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර නිරෝධ කළ යුතුයි අවිද්‍යා නිරෝධයෙන්ම සංකාර නිරෝධ කළ යුතුයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර වෙනවා අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධ වෙනවා වෙන ක්‍රමයක් නැහැ ඒ ක්‍රම වේදී එහෙමමයි එතන නුවණ දෙකයි දෙකයි හතරයි හයයි මේ බඳු වැටෙන නුවණක් ඇද්ද මේක යල්ලන්න දෙයක්වත් නැහැ එකත් එක හතයි මෙන්න මෙහෙම එකින් එක සංකාර පිළිබඳ විඥාන පිළිබඳ නාම රූප පිළිබඳ මේ ආකාරයෙන් බලන්න කියලා පෙන්නනවා 77ක් ඥාන වේ දර්ශනේ තියෙනවා කියලා පෙන්නනවා මේ ඥාන දකින්න එක ක්‍රමයක් තවත් ක්‍රමයක් විග්‍රහ වෙනවා ඔය ක්‍රමීටම මේවයි ජරා මරණ කියන්නේ ජාති ප්‍රත්‍යේනුයි ජරා මරණ වෙන්නේ ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධ වෙන්නේ ඒකන මාර්ගයේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි යම් කෙනෙක් දහමින් ওই ඩික තෝරා ගන්න ඕනේ මේක ක්‍රමයක් අතීතයේ යම් ආකාරයකින් ජරා මරණ දැකලා ජරා මරණ සමුදය දැකලා ජරා මරණ නිරෝධය දැකලා ජරා මරණ නිරෝධ මාර්ගය දැක්කනම් අද මේ මන් දැක්කා වගේ තමයි දකින්නේ දැකපුවා නිවන් දැකලා තියෙන එහෙමයි මතු අනාගතයේදී යම් කෙනෙක් නිවන් දකින්නවා නම් ওই ක්‍රමෙට ජරා මරණ දැකලා ජරා මරණ වලට හේතු ඔය විදිහම දැකලා ජරා මරණ නිරෝධය දැකලා ජරා මරණ නිරෝධ මාර්ගය විදිහට මාර්ගය අට්ඨාංගික මාර්ගය කියලා දැකලා සමයි මතු අනාගතයේ කවදා හරි ජරා මරණ මුල් කරගෙන දැන් අවබෝධයෙන් නිවන් දකින්නේ මෙන්න මේ දකින්න ක්‍රමය වර්තමානී ස්වභාවයෙන් අතීත අනාගත පනවන්නේ හොමයි දැන් මේ જાතියක් තියෙනවා පහළ වෙලා මොකක් නිසාද මේක භව ප්‍රත්‍යයෙන් හැදිච්ච එකක් මේ જાතිය නැති වෙන්නේ භව නිරෝධයෙන් જાති නිරෝධ වෙන්නේ අන් දකින්න ක්‍රමයක් තියෙනවා මේ જાතියයි මේ જાති සමුදයයි මේ જાති නිරෝධයයි මේ જાති නිරෝධ කරන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හරි තව මාර්ගයක් නැහැ ඔය ක්‍රම හතර දැනගත්තාම අතීතයේ යම් කෙනෙක් ಜಾති දැකලා ಜಾති සමුදේ දැකලා ಜಾති නිරෝධේ දැකලා ಜಾති නිරෝධ මාර්ගයේ දැකලා නිවන් අවබෝධ කරලා නම් මේ ක්‍රමයටයි මේ දැන් වාගේමයි මතු අනාගතයේ ಜಾති දැකලා ಜಾති සමුදේ දැකලා ಜಾති නිරෝධේ දැකලා ಜಾති නිරෝධ මාර්ගය වන ආර්ය අෂ්ටායක මාර්ගය දැකලා මොන නිවන් දකින්න ඕනේ ඒ ಜಾතිය මගින් නිවන් දකින්න ක්‍රමයයි මෙන්න මේ ක්‍රමයට භව උපාදාන තණ්හා වේදනා ස්පර්ශ සලආයතන නාම රූප විඥාන ඒ වගේම සංඛාර අවිද්‍යා කියන මෙන්න මේ එකින් එකට බලාගෙන ගියහම බුදුරණන් වහන්සේ දේශනා කරන මේ හැකියාව ලැබුණොත් යම් කෙනෙකුට ඒකාන්තයෙන් සෝතාපන්නයි එයින් පල්ලයක් කොහොමවත් නැහැ ඔය ටික තේරුම් ගත්ත දාට ඒකාන්තයෙන් සෝතාපන්නයි කියලා වෙන්නනවා දේශනා කරලා තියෙනවා ස්ථිරෝ එදාට යා දහම් අවබෝධයේ තියෙනවා දහම් මැස පහළ වෙලා
ඒක කිසි අඩුවක් නැහැ. අමාදුරෙහි හැපී සිටිනවා කියනවා නිවන් දොරේ හැපී සිටිනවා. ආපහු යන්නේ නැහැ. විග්‍රහ කරලා තිනා පැහැදිලිව. ඉතින් ඔය ක්‍රමයට දකින්න පුරුදු වෙන්න ඕනේ. ඒ දැක්කහම තවත් දෙයක් කරන්න දෙයක් නැහැ. සකෘදාගාමි කියන අනාගාමි වෙන්න අනාගාමි කියන අරිහත් වෙන්න ඔය ටික ඔය විදිහට බලාගෙන ප්‍රගුණ කරගෙන තමාතුල විමර්ශනය කරන්න පුරුදු වෙන්න ඕනේ. දැන් මාතුල කොතෙක් දුරට රාග දේශ මොහ අඩු වෙලාද? තව කොතෙක් දුරට තියෙනවද? මොන මොනවාද මට ඇති වෙන හැඟීම්? මං තව මේ මෙහෙ යවෙන මොන මොන ආසාවල් ලෝකේ තියෙන්නේ? මට ගැටීමක් එන්නේ මොනවද දැක්කහමද? මොන ප්‍රශ්නේ උඩද? එකින් එකට බලාගත්තාම ඒ ටික තමයි මං තව අවබෝධ නොකරපු හරිය. මෙන්න මේ දහම් න්‍යාය තුලින් මම මේ ටිකත් විවර්ෂණය කරලා බලන්න ඕනේ කියලා අප්‍රමාදව කටයුතු කරන්න ඕනේ. එහෙම කරගෙන යනකොට තමයි තේරෙයි මට මේ ටික අත්හැරගන්න බැරුව තිබුණ හරියක් වෙලා තිබුණා. දැන් බලනකොට ඒ ටික ලස්සන ලත්තරලා ගිහිල්ලානේ. දැන් ඒ જાතිය ඇලීමකට අරමුණ ආවට දැන් ඇලෙන්නේ නෑනේ. එමදු ගැටීමේ හේතු වෙන අනු බැනු නිന്ദා පහසු දුක් කරදර ඉස්සර වාගේ ආවට දැන් ගණනක්වත් නැහෙනි. අභ්‍යන්තරේ නැගින්න මානසිකත්වයක් නැහැ ගැටීම් වශයෙන්. Tamanටම දැනෙනවා. සම්දිත්‍යයි කිව්වෙත් ඒකයි. ඒක ඒ මොහොතේම දකින්න ප්‍රතිඵලී. අකාලික தත්ත්වයෙන් යුක්තයි. ඒක එතෙද්දීම Tamanට බලාගත්ත හැකි. හේයි පස්සිකයි. ඒ න්‍යායය Tamanට හොඳට පේනවා. ඕපනයිකයි. ඒක ඥානවන්තවම ප්‍රත්‍යක්ෂ කරගත්ත දහම තමන්ටම වැටහෙනවා ඒක හිමමයි කියලා. ওই දහම් ගුණ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඔක තේරුම් අරගන්ට අරිහත්යේ දෙනකම් මගදී විනිශ්චය කරන්න යන්නේ නැතුව එක එක කෙනාට කියන්න යන්නේ නැතුව අනිත්‍ය වෙන හැටි දුක් වෙන හැටි අනාත්ම වෙන හැටි අසුභ වෙන හැටි ධර්මානුකූලව බලලා ඒ පරිත්‍යාසමපාද අංගයන්ට දාලා බලන්න පුරුදු වෙන්න. එහෙම කරගෙන යන මේ මාර්ගයේ වැඩෙනවා. එහෙම තේරුම් අරන් මාර්ගයේ පූර්ණ්‍ය කරගන්න මේක ඥානවන්තයෙට ගෝචරයි.